අයිවර් වාලම එකතු ලයින්නේ වටපිට යුරිප් චැනලගත්ත එක්ක අපි එදිනදා ජීවිතයේදී ඔල්ලු සුභාවිතා කරනවා වෙලා බලන්න ඒවගේම අපේ වැඩකටයුතු ලෙහෙසි පහසු කරගන්න අපි ඔල්ලොසු භාවිතා කර ඔල්ලොසුවක් දැකල නැතිගෙනෙක් ටන් ඉන්න විදන්න මොකද හැමෝම වගේ ඔල්ලොසු දැකතින යගේ හැමෝම ඔල්ලොසු පාවිච්චි කරනවා තමන්ගේ ගෙවල්ල බිත්ති ඔල්ලොසු වගේ දේවල් අනිවාරෙන්ම අපි පාවිච්චි කරනවා හැබැයි ඒවා ඔල්ලොසු කඩයක් ගාවින් යද්දී ඒ දිහටික කෝපනාවෙන් බල්ලා තියනවා ඒ තියෙන හැම ඔල්ලොසුකම් වගේ වෙලාව හරියටම තියලා තින්නේ 10යි 10ට ඉතින් ඒකට හේතුව මොකක්ද අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන ඉතින් ඔල්ලෝසුවල වෙලාව 10යි 18ට තියලා තියෙන එක ගැන එක එක කතා බොහොමයක් අපිට අහන්න ලැබෙනවා මේ අතර ගොඩක් ප්‍රසිද්ධ වගේම හැමෝගෙම කතා බහට ලක් වෙන කාරණා කීපය තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වන ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනය සිද්ධ වුණ වෙලාව 10යි 10යි ඒ වගේම ඇමරිකාවේ හිටපු තවත් ජනාධිපති කෙනෙක් තමයි ජෝන් එෆ් කෙනඩි කියන්නේ ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනය සිද්ධ වුණ වෙලාව 10යි 10යි ඒත් එක්කම ඇමරිකානුවන් විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ හෙල්ල තින්නේ 10යි 10යි මේක තමයි හැමෝම හිතන් ඉන්නේ. ඒ දේවල් 10යි 10ට සිද්ධ වුණ නිසා ඒවා අනුස්මරණය කිරීම සඳහා ඔල්ලෝසුවල වෙලාව 10යි 10ට සකස් කරනවා කියලා තමයි හැමෝම හිතන්නේ. හැබැයි ඒක ඇත්තද? ඒ දේවල් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනය, ඒ වගේම ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනය සිද්ධ වුණ වෙලාව, ඒත් එක්කම ඇමරිකානුවන් විසින් ජපානයට බෝම්බ දැමීමේ වෙලාව. මේ කරුණු තුනෙන් කිසිම එකක් 10යි 10ට සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඇත්තරම ඇයි මේ ඔල්ලෝසුවල වෙලාව 10යි 10ට සකස් කරන්නේ? මිනිසාගේ මොළය සමමිතික බව ඉක්මනින්ම ග්‍රහණය කරගන්නවා. ඒත් එක්කම ක්‍රමවත් බවත් ඉක්මනින්ම ග්‍රහණය කරගන්නවා. ඉතින් ඒකට ගැළපෙන විදිහට කටු සකස් කිරීමේ හොඳම ක්‍රමය තමයි 10යි 10ට ඔල්ලෝසුවල කටු සකස් කිරීම. ඉතින් ඒක තමයි මේ කාරණාවේ එක හේතුවක් විදිහට සලකන්නේ. ඊට අමතරව ඔල්ලෝසු නිෂ්පාදනය කරන සමාගම්, එයාලගේ ලාංඡනය, එයාලගේ නිල නාමය වගේ දේවල් සඳහන් කරන්නේ ඔල්ලෝසු මුහුණතේ 12 ඉලක්කමට පොඩ්ඩක් පහළයි. ඉතින් ඔල්ලෝසුවේ කටු 10යි 10ට සකස් කිරීම නිසා ඒ ලෝගෝ එක, එයාලගේ ලාංඡනය, එහෙම නැත්නම් නිල නාමය හොඳට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔල්ලෝසුවේ දිනේ දවස වගේ අතිරේක දේවල් තියෙනවනේ. ඒවා සඳහන් වෙන්නේ 9 ඉලක්කම හෝ 3 ඉලක්කමට ආසන්නයි. ඉතින් ඔල්ලෝසුවේ කටු 10යි 10ට සකස් කරාම ඒ දේවලුත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ සමමිතික බවත් පෙන්නලා ඔල්ලෝසුවේ ලෝගෝ එක මේ වගේ දේවලුත් පේන්න 8:20ට වෙලාව සෙට් කරන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් තමයි. හැබැයි 10යි 10ට සෙට් කරාම එතන තියෙන hina මොනක හැඩය. ඉතින් ඒකත් එක හේතුවක් වෙලා තිනවා මේ විදිහට වෙලාව සකස් කරන්න. ඉතින් මේ වගේ කරුණු නිසා තමයි මේ ඔල්ලෝසු නිෂ්පාදකයන් තීරණය කරලා තින්නේ ඔල්ලෝසුක වෙලාව සකස් කරනකොට ඒක 10යි 10ට සකස් කරන්න. ඉතින් මේහා සම්බන්ධ තව බොහොමයක් කතා ඔයා අහලා ඇති. ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න නොදන්න අයට දැනගන්න. ඉතින් මේ විදිහම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දිනාට සුබ දවසක්.